2023 ආසියානු කුසලානය වෙනුවෙන් තාමත් නිල සංචිතයක් ශ්‍රී ලංකාව නම් කරලා නැහැ. නමුත් ඉතින් අපි දන්නවා සාමාන්‍ය සංචිතයක් ඉන්නවා. ඒ වගේම අනුමැතියට යවපු සංචිතයක් ඉන්නවා. ඒ සංචිතය හිටපු ක්‍රීඩකයන් බර ගන්නවක් දැන් ආබාධ වලට ලක් වෙලා. ඒ වෙනුවට තවත් ක්‍රීඩකයන් එකතු කරා කියලා විවිධ මාධ්‍ය වාර්තා තියෙනවා. කොහොම වුණත් මේ වන විටත් යම් කිසි සංචිතයක් නැත්නම් කණ්ඩායම් දෙකකට වගේ හරියන්නට ක්‍රීඩකයන් පිරිසක් මේ මොහොත වන විටත් මූලික සංචිතයක ඉන්නවා කියලා තමයි තොරතුරු තියෙන්නේ. ඉතින් ඒ සංචිත අතර නැත්නම් අන්තර් සංචිත තරඟයක් පවත්වලා තිනවා මේ ආසියානු කුසලානය වෙනුවෙන්. ඒකෙදි අපිට පේනවා විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අර නිල නොවන සංචිතයක් විදිහට එළියට ආපු නම් වලට අමතර ක්‍රීඩකයන් ටිකක් මේකේ ඉන්නවා. මොකද අනිවාර්යෙන් ඉන්නට ඕනි කණ්ඩායම් දෙකකට හරියන්න ක්‍රීඩකයන් ප්‍රමාණයක් ඉන්න ඕනි නිසා. ඉතින් කොහොම හරි ක්‍රීඩා මාධ්‍යවේදියෙක් මේ අන්තර් සංචිත තරඟයේ ලකුණු පූර්වක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ ලකුණු පූර්ව නම් නෙමෙයි. කැපිපෙන දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කණ්ඩායම් දෙක විදිහට සඳහන් වෙලා තියෙන්නේ යෙලෝ සහ බ්ලූ කියලා තමයි මේ කණ්ඩායම් දෙක නම් කරලා තියෙන්නේ. ඒතර පළමුවෙන් පන්දුවට පහර දීලා තියෙන යෙලෝ කණ්ඩායම විශේෂයෙන්ම එක ඉනිමකට පන්දු වාර 40ක් තමයි මේ තරඟයේ ක්‍රීඩා කරලා තියෙන්නේ. එතකොට ඒකෙදි යෙලෝ කණ්ඩායම 178ක් විතරයි ලබාගෙන තියෙන්නේ. පන්දු වාර 38යි ක්‍රීඩා කරලා තියෙන්නේ. සියල්ලම දැවි ගිහලා තියෙනවා. එතකොට අපිට බැලූ බැල්මට පේනවා මේ කණ්ඩායම ක්‍රීඩා කරලා තියෙනවා ඇන්ජලෝ මැතියුස්, ෂෙවොන් ඩැනියල්, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයන්. අනිත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් හරියට තොරතුරක් වාර්තා කරන්නේ නැහැ අදාළ මාධ්‍යවේදියා. මොකද දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තමයි එතන වාර්තා වී තිබෙන්නේ. එතකොට ටීම් බ්ලූ කණ්ඩායමේ විශේෂම දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංග කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මදුෂාන්, ධනංජය සිල්වා, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම වැනි ක්‍රීඩකයන් ඉඳලා තියෙනවා. ඉතින් යෙලෝ කණ්ඩායම 178ක් ලබා ගද්දී කඩලු 10කට ඇන්ජලෝ මැතිවුස් තමයි වැඩිම ලකුණු ලාභය බවට පත් වෙලා තියෙන්නේ. ලකුණු 49ක් ලබාගෙන තියෙනවා කියලා තමයි වාර්තාවේ සඳහන් වන්නේ. ෂෙවොන් ඩැනියල් 31යි, දුනිත් වෙල්ලාලගේ 26යි ලබාගෙන තියෙනවා. පන්දු යෑමෙන් අසිත ප්‍රනාන්දු කඩලු 3ක් ලකුණු 30ක් ලබා දී ලබා ගන්න තියෙනවා. ප්‍රවීන් ජයවික්‍රම කඩලු 2ක් ලකුණු 26කට, චරිත් අසලංක 1 කඩුලක් 11කට, චාමික කරුණාරත්න 1 කඩුලක් 25කට, ප්‍රමෝද් මංජුෂාන් 1 කඩුලක් 27කට, දනන්ද සිල්වා 1 කඩුලක් 31කට වශයෙන් තමයි ඒ ලකුණු පූර්ව සඳහන් වෙන්නේ. ඊට පස්සේ බ්ලූ කණ්ඩායම ගත්තොත් එහෙම 212 කඩුලු 3යි තම පහසුවෙන් පන්දු වාර 26ක් ඇතුළත මේ ලකුණු ප්‍රමාණය ලබාගෙන තිබෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් අර හරියටම ලකුණු ගාන පහු කරගෙන ගහලා නෙමෙයි මට පේන්නේ, ඊටත් වැඩිය ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේවා හරියටම ලකුණු වලට ක්‍රීඩා කරන්නේ අන්තර් සංචිත නිසා. මොකද පුහුණු වීම අවශ්‍ය නිසා තමයි මෙවැනි තරඟ ක්‍රීඩා කරන්නේ. එතෙන්දී දිමුත් කරුණාරත්න 101ක් ලබාගෙන තියෙනවා, පැතුම් නිස්සංක 60ක් ලබාගෙන තියෙනවා, කුසල් මෙන්ඩිස් 38ක් ලබාගෙන තියෙනවා, මතීෂ පතිරණ 1 කඩුලක් ලකුණු 16කට, සහන් ආරච්චිගේ 1 කඩුලක් 20කට ලබාගෙන තියෙනවා. ඉතින් 178ට පිළිතුරු විදිහට 212ක් ලබා ගන්නේ කොහොමද වගේ එකක් අපිට හිතෙන්නට පුළුවන්. නමුත් ඉතින් මේවා එහෙම නීති රීති වලටම ක්‍රීඩා කරන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මූලික කාරණේ වන්නේ පුහුණු වීම, නැත්නම් මැච් ප්‍රැක්ටිස් එකට තමයි මේ වගේ තරඟ ක්‍රීඩා කරන්නේ. ඉතින් කොහොම හරි වැඩිම දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් විදිහට ගත්තොත් එහෙම දිමුත් කරුණාරත්න ශතකයක්, පැතුම් නිස්සංක ලකුණු 60ක්, එවැගේම ඇන්ජලෝ මැතිවුස් 49ක් වගේ ලබාගෙන තියෙනවා. ඊට පස්සේ පන්දු යැවීමෙන් ගත්තොත් එහෙම අසිත ප්‍රනාන්දු කඩලු 3ක් ලකුණු 30කට, ප්‍රවීන් කඩලු 2ක් 26කට. ඉතින් ওই වගේ තත්වයක් තමයි කැපිපෙන්න විදිහට අපිට පේනෙන්නට තිබෙන තොරතුරු ඇවිල්ලා තියෙන ලකුණු පූර්වයේ අපිට කියන්නට පුළුවන්. ඉතින් අනික් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අරයා කීයක්ද ගැහුවේ, මෙයා කීයක්ද ගැහුවේ කියලා ඇහුවට වැඩක් නැහැ. මොකද සම්පූර්ණ ලකුණු පූර්වක් නැත්නම් සම්පූර්ණ තරඟ වාර්තාවක් හොයාගන්නට විදිහක් නැහැ. මේත් මාධ්‍යවේදියෙක් ඉදිරිපත් කරපු තොරතුරු අනුව තමයි මම මේ තොරතුරු ගෙනාවේ. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.